Welcome to epal channel. How I manage to create a sale via messages. Mama videos keep ekata kalin kara kohomada message ekak message kochchara important wenawada message ekak through ogalata sales enawa ewa miss karaganna epa hama message ekama kiwannat kiyala. Etukota greet and treat kiyala video ekak wenama thiyenawa ekeethi kohomada customer kenet greet karanne kohomada treat karanne e okkoma thiyenawa. Right. Etukota mata aawa message ekakin mama sale ekak karagatta widi kiyannam etukota practice ඇත්තටම මේ වගේ දේවල් වෙනවා කියලා ඔයගලටත් තේරෙයි. ඉතින් මේක කොහොමද මම කරගත්තේ කියන්නේ කියලා දෙන්නම්. සේල් එක ක්ලෝස් කරත් කොහොමද කියලා මම කියන්නම්. රයිට්. එතකොට ආයි මතක් කරන්නේ මේ වීඩියෝස් එක බලුවේ නැත්නම් නැවත බලන්න. එතකොට හැම મેસેජ් එකම ඉම්පෝටන්ට් කියන එක මතක තියාගන්න. අපිට එන හැම મેસેජ් එකම එන්නේ කස්ටමර් කෙනෙක්ගේ අයිටම් එකක් ඩිලිවර් නැති එක නෙමෙයි. සේල්ස් උත් මේකේ තියෙන්න පුළුවන්. රයිට්. මේක හොඳම උදාහරණයක් මේ සම්බන්ධයෙන්. මම මේකෙන් පෙන්නනම් මම යවපු મેસેජස් කස්ටමර්ට යවපු મેસેජස් ඒ ඔක්කොම ඔයගලන්ට මේකේ පැටර්න් එක ඉගෙන ගන්න මේ වලින් ගොඩක් දේවල් තේරුම් ගන්න පුළුවන්. ඒ ටික ෆලෝ කරන්න. එතකොට ඔයගලන්ට සේල් එකක් කරගන්න පුළුවන්. අපි ට්‍රැඩිෂනල් සේල් එකක් එනකම් බලන් ඉන්නවට වඩා. රයිට්. මෙහෙම මම කස්ටමර්ගේ යූස් ID එකම සර්ච් කරා මගේ ඕල් සෝරි ඉන්බොක්ස් එකේම. එතකොට පෙන්නනවා කස්ටමර් මට දෙසැම්බර් 28 ඉඳගෙන ජනවාරි 10 වෙනකම් මැසේජස් එවලා තියෙනවා. ඒකට මම රිප්ලයි කරලා තියෙනවා. ඒ විදිහට. එතකොට පළවෙනිට ආපු මැසේජ් එක මට ඇවිල්ලා තියෙන්නේ දෙසැම්බර් 28. මෙන්න මෙතන. එතකොට එයා මට කියලා තියෙනවා ඔගොල්ලෝ බලාගන්න පුළුවන් වෙයි මේ කස්ටමර් ගොඩක් පරණ කස්ටමර් කෙනෙක් 2007 ඉඳන් eBay එකේ ඉන්න ෆීඩ්බැක් 100ක් තියෙන. ඒ කියන්නේ සෙලර් කෙනෙක් වෙන්න බෑ, බයි කෙනෙක් වෙන්න ඇති. ඊට අමතරව එයා ගොඩාක් පරණ eBay member කෙනෙක්. රයිට්. එයාට රේටින්ග් එකක් තියෙනවා 1160ක්. ඉතින් මේ වගේ කට්ටිය බොහොම අමාරුයි අල්ලගන්න. ඉතින් මේ වගේ කෙනෙක් ආවොත් ඔයාගේ පුලන්තරන් සර්විස් එක දීලා එයාව ඔයාගවට තියාගන්න නම් ගොඩක් හොඳයි. මොකද eBay ගෙනුත් ඒක රෙකග්නයිස් වෙනවා. ඔයා පරණ මෙම්බර් කෙනෙක් එක්කත් වැඩ කරනවා කියලා. එතකොට එයාගෙන් ෆීඩ්බැක් එකක් හම්බුනවා කියන්නේ ඊටත් වඩා දෙගුණ තෙගුණ වෙනවා ඔයාගේ ස්ටෝර් එකට තියෙන popularity එක. Right. මෙයා කියලා තියෙනවා I want to buy like 20 or more මගේ product එකෙන්. Shipping එක ටිකක් high කියලා තියෙනවා. ඒක add වෙනවා කියලා. It's like if it doesn't combine shipping. ඒ කියන්නේ combine shipping කරන්න නැතුව තමයි මම මගේ දාලා තියෙන්නේ. ඒකට මෙයා invoice එකක් කිල්ලනවා discount එකකුත් එක්ක. මොකද මේක ලොකු order එකක් නිසා තව එයාට එක package එක මේක ඕන කියලා. එයා මට කියලා තියෙනවා December 28 වෙනිදා 3:15ට. රයිට්. ඊට පස්සේ තව મેસેජ් එකක් එවලා තියෙනවා December 29. 29 වෙලා තියෙන්නේ රෑ 12:13ට. එතකොට ඔයගලන්ට පේනවා ඇති මේකෙම reply කරලා තියෙන තුන්වෙනි message එකේදී 28 29 මට මේ දෙකටම reply කරගන්න බැරි වෙලා තියෙනවා. මොකද මේ දවස්වල Christmas නිසා මමත් කියන්නේ 100%ක් මේකට involve වෙලා හිටපො නැති නිසා. රයිට්. එතකොට මේකේ කියලා තියෙනවා දෙවෙනි එකේදී ආයි යා කියලා තිනවා I looked at your stuff and I would like to order 202. ඒ කියන්නේ මෙයා 20 දැන් 202ක් එයාට අවශ්‍යයි කියලා තිනවා 182ක් වැඩිපුර මෙව කරලා. Right. එතකොට මෙයා කියලා තින is there a way we could make a deal for a big purchase? I would like to buy some කියලා මගේ ප්‍රොඩක්ට් එක දාලා could you do me a supplying bundle deal? ඒ කියන්නේ මෙයා බුඩාතරම මගෙන් ඩී ඒ කියන්නේ discount එකයි ලොකු purchase එකට යන විදිහ තමයි අහන්නේ. ඊට පස්සේ කියලා තින හැමදාම මේ වගේ එකක් එන්නේ නැහැ. ඉතින් bargain කරලා special price එකක් දෙන්න. අන්න ඒ වගේ දේවල් තමයි මෙයා කියලා තියෙන්නේ. ඉතින් එයා බලන්නේ පුලන්තරම් මගේකට attract වෙලා මගේ මේ මගෙන් පුලන්තරම් එයා මේ ලොකු discount එකකුයි මේක ගන්නම තමයි යාට අවශ්‍ය වෙන්නේ. රයිට්. එතකොට යා ඔක්කොම ටික යාගේ කාඩ් එකේ දාගෙන තියෙනකොට ෂිපින් කෝස්ට් එක විදියට පෙන්වනවා කියන ලොකු ගාණක්. ඉතින් ඒක යාට අවශ්‍ය වෙනවා එක බොක්ස් එක දාලා ඔක්කොම එකට එවන්න තමයි මේ යාට අවශ්‍ය වෙන්නේ. ඊට පස්සේ යා කියනවා යාගේ පැකේජ් එක හරියට බලා ගන්නත් ඕන. ඉතින් මේ වගේ ලොකු බැජ් එකක් කරන්න කොහොමද මට සපෝට් කරන්නත් පුළුවන් කියලා යා අහලා තියෙනවා. රයිට්. එතකොට මෙන්න මේ අවස්ථාවේදී තමයි මම મેસેජ් එක දකින්නේ. රයිට්. එතකොට ඔයාලට පේනවා ඇති 29 වෙනිදා ආයි තප්පර ගානකින් එයා තව મેસેජ් විනාඩි ගානේ තව එකක් කියලා තියෙනවා. එයා 202 262 වෙනකන් තවත් වැඩි කරලා. එයාට ඒ කියන්නේ හොඳටම එයාට මේකට ගොඩාක් ආසාව ඇතිලා තියෙනවා මේ ඕඩර් එක ගන්න. මේ ප්‍රොඩක්ට්ස් ගන්න. රයිට්. එතකොට මේ අවස්ථාවේ තමයි මට મેસેජ් එක දැකලා මම රිප්ලයි කරේ. ඔන්න පේනවා ඇති you reply this message December 29 19 කියලා තියෙනවා. ඉතින් අර මම කියලා දුන්න විදිහට මේක දැන් කස්ටමර් මේකෙදී මගේකට
පැහැදිලා තමයි මගේ බයිටම්ස් ගැන පැහැදිලා තමයි මේ මේ පිටිපස්සෙන් ඇවිල්ලා මේ මට මැසේජ් දාලා තියෙන්නේ තුනක් විතර. ඉතින් අර මං කියන මෙතඩ් එකට බැලුවත් ඉතින් පොඩ්ඩක් මිස් වෙලා තියෙනවා මගේ අතින්. මොකද මට පැය 24ක් ඇතුළත රිප්ලයි එකක් දාන්න බැරි වෙලා තියෙනවා. හැබැයි ක්‍රිස්මස් සීසන් එක නිසා පොඩ්ඩක් කාටත් උනත් අන්ඩර්ස්ටෑන්ඩබල් විදිහට තියෙනවා මේ දවස් ඒ ටිකේ දවස් ටිකේ මේ මූව් වෙන්නේ නැති නිසා. රයිට් හරි. එතකොට මම මේකට දාපු රිප්ලයි එක මොකක්ද කියලා බලමු. මෙන්න මේක තමයි මම දැම්ම රිප්ලයි එක. එතකොට බලන්න මම දාලා තියෙන විදිය මම එතකොට ගත්ත නම්බර් එකෙන් මේ මම බලලා මම ගාලා තියෙනවා ඒයි කාඩ් එකේ තියෙන shipping cost එකත් එක්ක බැලුවොත් මෙන්න මේ ගාණ කියලා කියන්නේ ඩොලර් 2745.76 තමයි ඒ කාඩ් එකේ ඉන්නේ කියලා මට ගණනය කරගන්න පුළුවන් උනේ shipping cost එකත් ඇඩ් කරලා. එතකොට shipping cost එක මේ sorry shipping cost එක sorry shipping cost එකත් එක්ක එතකොට මම මෙන්න මේ ගාන මේ අයින් කරනවා කියලා දාලා තිනවා I can waive off 550.76 from the amount that and give at a special price of 2195 කියලා. ඒ කියන්නේ මේකේ මම ගාන අඩු කරලා මේ ගානට මට දෙන්න පුළුවන් කියලා දාලා තිනු මොකද මට shipping cost එක කැන නිසා. එතකොට in one package if you are buying I will create a special listing. ඒ කියන්නේ මම අලුතෙන් listing එකක් හදලා ඔයාලට මේක මේව දාලා දෙන්නම්. එතකොට මේ ඔයාලට මේක item එක ලැබෙනකන් මේ ලැබෙයි හොඳම caring එක කියලා. මොකද මම මගේ supplier කතා කරලා තමයි මේක කරේ. right එතකොට මේකෙන් පස්සේ එතකොට එයා තමයි message එකක් එව්වා. message එකේ ඉවරණ යන ටිකක් කාලයක් ගිහිල්ලා තමයි එයා මට එව්වේ. right sorry එදා මේ ඒකෙන් පස්සේ එව්වා. එතකොට එයා මට එව්වා hey thanks for reply I have different numbers. එයා ගාව තියෙන වෙන number එකක් කිව්වා. එතකොට එයා දාලා තිනවා ඔක්කොම තියෙන්නේ $1018 කියලා. shipping එකම එයාට අවශ්‍ය කරන බහණ්ඩේ 262 shipping එකම ඒ ගන්න තියෙන්නේ කියලා. එතකොට එයා ගාලා දෙනවා you charge very less shipping and I might take the others of the, that one කියලා. ඒ කියන්නේ මම shipping cost එක යට waive off කරනවා කිව්වම එයා තවත් ආසෙ හිතුණා එයාට තව මේ ගැන මේ තව ගන්න. එතකොට මට මේ 550 අඩු කරන්න පුළුවන් නිසා එයා අහලා දෙනවා 750කට bundle price එක cut off කරලා මේක combine shipping දාන්න පුළන්ද කියලා. රැකේ number උත් එක්ක. right. එතකොට දැන් මම ටිකක් confuse වුණා. right. මං ගාව තියෙන වෙන number එක මෙයා ගාව තියෙන වෙන number. ඊට පස්සේ මම ගියාට පස්සේ තමයි බැලුවේ සමහර ඒවාට මං දීලා තිනවා පහක් ගත්තම ඩොලර් ගාණ කඩු වෙනවා. අන්න ඒ වගේ offers තියෙන විදිහට මං හදලා තිනවා. ඉතින් ඒ ඔක්කොමත් එක්ක ඉතින් මම හරියටම දන්නේ නැහැ මොකද්ද මෙයාට අවශ්‍ය වෙන items එක කියලා. ඉතින් මං එයාට යවුවා please send a list of items you need. ඊට පස්සේ මං දාවේ තව එයාට comfortable වෙන දේවා please do not worry I will offer fair price කියලා. ඒ කියන්නේ හරි price එක මං දෙන්නම් කියලා මං දාලා තියෙනවා. right. එතකොට ඊට පස්සේ එයා මට message එකක් කියවන්න ගියා December 29 වෙනිදා ජනවාරි 7 වෙනකම්. ඉතින් මට මෙතනදී ඕගොල්ලන්ට පෙන්වන්න අවශ්‍ය වෙන්නේ මේ වගේ එකක් deal කරනකොට හදිසි වෙන්න එපා කොයිම අවස්ථාවකවත්. right. එතකොට ඔයාට බලා ගන්න පුළුවන් වෙයි මේ ඩීල් එක end වෙන්නේ ජනවාරි 10. එතකන් මේක කතා කරන මට්ටමේ තියෙන්නේ. හැබැයි හරියට respond කරලා මම යාගේ පැත්තට යාගේ answer කෙනකන් තමයි බලන් ඉඳලා තියෙන්නේ. එතකොට යාමට reply එක දෙන්නේ ජනවාරි 7 වෙනිදා. යාමට එවනවා list එකක් එහෙම් පිටින්ම මෙන්න මේ item zone කියලා. Yeah, you know, here's the list. Sorry to keep you waiting a little. I will write quantities with names. I will may buy in a few batch 2 or 3 times. ඒ කියන්නේ යා දෙපාරට තුන් පාරට ගන්නවා. මොකද යාගාව තියෙන්නේ $1000 තමයි වියදම් කරන්නේ. යාට තව අලුත් කාඩ් එකක් හරි අරගෙන තමයි මේක ගන්න වෙන්නේ කියලා එයා කියලා දෙනවා big purchase එකක් නිසා. right. දැන් මම හරි comfortable. මොකද මම දැන් මේ customer අල්ලා කියන්නේ මේ කස්ටම මගේ ගාවට ඇවිල්ලා එයාව මම දැන් මේක ගන්න තැනට ටිකක් පොළඹගෙන ඉවරයි මම එයාව හෑන්ඩල් කරපු විදියට. මොකද මම ගිහිල්ලා එයාගේ පස්සෙම ගිනේ එයා තමයි මගේ පස්සෙන් එන විදියට මම කතා කරලා මේ විදියට මම එයාගෙන් ලිස්ට් එක ඉල්ලගෙන. උතන ඕන ලිස්ට් එකේ පේන්න ඇති මගේ අයිටම්ස් වල එයාට අවශ්‍ය කරන ක්වොන්ටිටිස් 14 5 1 8 10 5 ඒ වගේ 10 20 හරි 20 හරි 3 හරි 5 හරි අන්න ඒ වගේ දාලා තියෙනවා. හරිද? ඊට පස්සේ තව ලිස්ට් එකක් ඊට පස්සේ මෙව්වා මේ ටිකක් ඇඩ් කරන්න කියලා. right. එතකොට මම කරේ දැන් මම මෙතන මගේ පැත්තට අප හෑන්ඩ් එක තියෙන නිසා මම මේ 10 20 තියෙන වලින් මම 10 නෙමෙයි කිලිම 20 දා ගන්නවා. 3 වල කිලිම 5 දාගෙන. ඒ කියන්නේ වැඩිපුර ගාන්න තමයි යන්නේ. මොකද මට වැඩිපුර මෙතනින් යනවා කියන්නේ මට ලොකු ඩිස්කවුන්ට් එකක් හම්බ වෙනවා අලි එකෙනු. අලි එක්ස්ප්‍රස් සෙලර් කෙනෙක් වෙනම හම්බ එක සෙලර් කෙනෙක් හම්බ වෙනවා. ඊට අමතරව ඒකේ ඩිස්කවුන්ට් වෙනම තියෙන්නේ කියන්නේ බන්ඩල් ඩිස්කවුන්ට් එකක් ගත්තොත් ඒකත් වෙනම හම්බ වෙනවා. ඉතින් මට පුළුවන් තරම් මේක වැඩි කරගන්න උවමනාවක්ම තමයි තිබ්බේ. ඉතින් මම පුළුවන් තරම් මේක try කරා ක්වොන්ටිටි එක වැඩි කරගන්න. එතකොට මට තමයි වාසිය වෙන්නේ. හරි එතකොට මම ෆයිනලයිස් කරලා මම එයාට ඔය ෆිගර් එක මෙන්න මේ විදියට
මං එතකොටත් ඔයගලන්ට පේනවා ඇති ඒක එයා ආපු ගමන් මං යව්වේ නැහැ මං ටිකක් කල් ගත්තා මං හිතන්නේ දවසක් වගේ අරගෙන තමයි මම යව්වේ මොකද එතකොට පෙන්නන්න ඕන අපි මේක ගණනය කරන්න ඕන අපි ආපු ගමන් යව්වොත් එතනත් අපේ ප්‍රොෆෙෂනලිසම් එකක් නැහැ මොකද අපි බලන්න අපි අපි කීගාට ඒත්තු ගන්නන්න ඕන රයිට් මේක වයිල්න තියෙන මේක හරි ප්‍රොසෙස් එක බලන්න ඕන ෂිපින් කෝස් බලන්න ඒ ඔක්කොම බලලා තමයි කරන්න ඕන කියලා හැබැයි මං ගාව නම්බර් එක ඔල්රෙඩි තියෙනවා මොකද මම අලිසලාගෙන් අහලා තිබ්බ නිසා රයිට් එතකොට මං එතන පෙයාට මේ දැම්මේ මේ හයි කියලා මේ මම මේ ගියා I have gone to the list of gone to the list total of ඒ කියන්නේ එතන items ඉබ 324ක් sorry quantities 324ක් item 23ක ඒ වගේ. එතකොට grand total එක මට ආවා 1191.31 shipping cost එක වෙනම 150කට කිට්ටු වෙන්න ආවා. ඉතින් මම මෙතනදී එයාගේ ඔළුවේ තියෙන shipping cost එක ගැන තමයි වැඩිපුරම. ඉතින් මම එතනට තමයි මෙයාව target කරේ right. මම මෙයාගෙන් මෙයාව මේ අල්ල ගන්න ඕන නම් මම මෙතන තමයි මෙයාම කොටු කරගන්න තියෙන තැන. ඒ කියන්නේ මෙයාට ලොකු wave off එකක් කරගන්න පුළුවන් වෙන්න. ඉතින් මම එයාට කිලිම්ම කිව්වා I will wave off the shipping cost කියලා discount එකත් එක්කම 150ට කිට් වෙන ගානම මං අයින් කරලා දාලා figure එකත් round කරන්න මම 1190ට දෙන්නම් කියලා එයාට message එක දැම්මා. එතකොට මම තවත් එයාව එන්කරේජ් කරන්න කරා if you can buy at one go it will help for me to ship the item at once which will help me help to minimize the shipping cost scale ikena meka ekasare yawanawa shipping cost adu karaganna mokada ali ali ekenut sell up kiwwe meka ekasare gannawa nan eyata lazy ewa kiyala right etakota ita passe mama dama I am open for suggestion any suggestions kiyala mokada mata sale eka metenin nawatta ganna baha nawathinna baha mata meka continue wenna ona meka iwara karanna ona eka nisa mama meyata suggestion moonu deyak thiyerona nan denna kiyalath mama damma right ඊට පස්සේ මෙයාට මේ ට්‍රී ග්‍රීට් කළා ට්‍රීට් හත් කරලා එයාට හොඳට මේ රිප්ලයි එකක් දීලා මම එතනින් තිබ්බා ඊට පස්සේ බලන් හිටියා මේකට රිප්ලයි එක එනකම් එතකොට මට රිප්ලයි එක ආවා ජනවාරි 10 මට රිප්ලයි එක එනවා එයා කියනවා රයිට් එයා ගියා කැමතියි ඒකට රයිට් දැන් මම winner කෙනෙක් මට දැන් මගේ හොඳ මට profit එකකුත් තියෙනවා මගේ items උත් ගන්නට ගිහිල්ලා එයාවත් මගේ පිටියට හදාගෙන මම දාලා තියා මට එවනවා ඩොලර් 1191.31 item 34කට එයා okay කියලා එතකොට එයාට batch දෙකකට ගන්න පුළුවන්ද කියලා තියාමෙන් අහනවා right again දෙකකට කඩලා ඊට පස්සේ අහනවා that you could do one auction එයා මට දාන විදියත් කියලා දීලා තිනවා මේක එකක් ඩොලර් 600කට දාන්න අනිත් එක ඊට පස්සේ ඉතුරු ගාණ දාන්න කියලා තමයි එයා කියන්නේ ඊට පස්සේ එයා කියනවා ෆ්‍රී ෂිපින් එක තමයි ඕන දැන් එයාට වාට උගලට බලනකොට තේරෙන්නේ නැති යා ෂිපින් එක පස්සේ තමයි යා මෙච්චර වෙලා දඟලුවේ යාට මේ cost එක නෙමෙයි ප්‍රශ්නේ තියෙන්නේ ෂිපින් එක ඒ ෂිපින් එක අපි අනිත් පැත්තෙන් බලුවොත් ෂිපින් එක ඩොලර් 150ක ගාණක් ඉතින් එයාට තව ඩිමාන්ඩ් කරා නම් මට මේ සේල් එක නැති කරගන්න බැරි නිසා මම තව එහාට එක්ස්ට්‍රීම් යන්න තිබ්බා. හැබැයි මම මගේ අර කලින් වීඩියෝ එකත් කියලා තිබ්බා වගේ මම මගේ ගාණේ තමයි හිතේ මම තව අඩු කරන්න ගියේ නැහැ. එතකොට තව අඩු කරන්න තියෙන කැපැසිටි එක තියාගෙන තමයි මම try කරේ මේ සේල් එක කරන්න. එතකොට එයාගේ ඔළුවේ තිබ්බ shipping cost එක එක wave off කරන ගමන් එයා happy. right එතකොට එයා කියලා තියෙනවා මේක යාට buy කරන්න පුළුවන් පළවෙනි පෙබ්‍රවාරි පළවෙනිදා පළවෙනි මාම සොරි මාර්තු පළවෙනි දා මාස දෙකකට ඉතින් යාමට කලින් කියලා තිබ්බා මේ යාගේ කලින් මැසේජ් එකේ තිබ්බ එකයි යාගේ ක්‍රෙඩිට් කාඩ් එකේ සල්ලි නැහැ දෙය බැජ් දෙකකට තමයි ගන්න කැමති කියලා යා ක්‍රෙඩිට් කාඩ් අලුත් සොරි අලුත් ක්‍රෙඩිට් කාඩ් එකක් ගන්න ඕන කියලා ඉතින් මේක මට ඉෂුව එකක් නැහැ මොකද මට සේල් එකන වෙන්න ඕන ඩොලර් 600 ක බැජස් දෙකක් යනවා කියන්නේ මාස දෙකකට ඒක හොඳයි එක මාසෙට යනකොට ද මාස දෙකකට යනකොට මට තවත් හොඳයි එතකොට මට මාස දෙකකට මට ෆෝකාස්ට් එකක් ගහගන්නත් හරි ලේසි right එතකොට මම දන්නවා මේක එනවා කියලා එතකොට මේ ආයෙ කියලා තියෙනවා මේ එවන බැජ් එක රීඩූ කරලා ලිස්ට් එක කරලා මේ කරගන්න ඕන කියලා ඉතින් මෙතන මේ අවස්ථාව වෙනකොට මම සේල් එකේ 195ක්ම ඉවරයි මට අවශ්‍ය වෙන්නේ දැන් අයිටම් එක සෙල් කරගන්න එක විතරයි මොකද කස්ටමර් මගේ විදිහට හැඩ ගැහිලා ඉවරයි මම කස්ටමර්ගේ විදිහට හැඩ ගැහිලා ඉවරයි ඒක තමයි most important part එක කස්ටමර් බපේ බලාපොරොත්තු වුණ දේ මම දුන්නා ඒ කියන්නේ අර ෆ්‍රී ෂිපින් එක කියන එක තමයි යාගේ මූලිකත්වයේ උනේ පළවෙනි තැන ඉඳන් මොකද යා අයිටම්ස් වලට කැමතිලා තියෙනවා ඉතින් ඒ තිබ්බ අප හැන්ඩ් එක අරගෙන තමයි මම එයාව හැන්ඩල් කරේ. ඉතින් ඔයගලන්ට තේරෙන්නේ නැති මේ ටිකෙම මේ විග්‍රහ කරපු ටික බැලුවා නම් කොහොමද කස්ටමර් කෙනෙක්ව අපි හඳුනාගෙන කස්ටමර්ට අවශ්‍ය කරන දේ හඳුනාගෙන ඒකට අපි හරියට මේ ඇඩ්‍රස් කරා නම් අපිට පුළුවන් කස්ටමර්ගෙන් ලොකු දෙයක ලොකු ප්‍රතිලාභයක් ගන්න.
රයිට් එතකොට අර ගොඩක් ග්‍රීඩි වෙල් ගොඩක් මේ සේල් ගැන හිතගෙන මම අඩු කරන්න ගියා නම් එතකොට මගේ ක්වලිටි එකත් මේ වෙනවා මගේ ප්‍රොෆිට් එකත් නැති වෙනවා නිකන් නම්බර් එකක් විතරයි එතකොට ඉතුරු වෙන්නේ රයිට් එතකොට මේ විදිහම මැසේජ් එක දැම්මට පස්සේ එයා මේ මම මැසේජ් එකක් දැම්මා යාට hi yes that can be done please let me know by 1st of february and i will create a special listing for you කියලා මම දැම්මා එච්චරයි එතකොට එයා හරියටම පෙබරවාරි හරි ඊට කලින් හරි මට මැසේජ් එකක් එවලා මේක ගන්න තියෙන තැනට වැඩ මේ මේව කරගනි එතකොට සේල් එක මම කරගෙන ඉවරයි 95ක් දැන් ඕකේ 105ක් තමයි තියෙන්නේ දැන් කස්ටමර්ට බයි කරන එක ඉතින් එයා ඒකට ලෑස්ති වෙලා ඒ ඔක්කොම කරගෙන මට කතා කරයි එතකොට මට අයිටම් එක සෙල් කරගන්න තමයි තියෙන්නේ ඉතින් ඔයගලන්ට තේරෙනවා ඇති මම මේකේ කොහොමද බ්‍රේක් ඩවුන් කරේ කියලා මුලින්ම එයා ඉල්ලුවේ අයිටම් 20යි ඊට පස්සේ ආයිටම් 202කට වැඩි කරා ඊට පස්සේ 262කට වැඩි කරා ඊට පස්සේ මම 324 කියන තැන යා හයිපෝ ආයිටම්ස් එක බ්‍රේක් ඩවුන් කරලා 324ක් තියෙනවා කියලා පෙන්නුවා එතකොට ආයිටම් ටිකක් වැඩිපුර වෙන මම කලින් කිව්වා වගේ මට තමයි වාසිය තිබ්බේ රයිට් එතකොට එයාට එයා බලන්නේ එයා බැලුවේ shipping cost එක මම ඒක කෙලින්ම shipping cost එක mention කරලම වේ ඕෆ් කරා ඒකට එයා ගොඩක් ඉතින් මේකෙදි හොඳම දේ තමයි අලුතෙන් ලිස්ටිං එකක් හදන්න මෙන්න මේ වගේ දේවල් වලට අලුතෙන් ලිස්ටිං එකක් හදලා ඒක සෙල් කරලා ඩීල් එක ක්ලෝස් කරන්න තියෙනවා නැත්තම් ඔය තියෙන ලිස්ටිං වල ක්වොන්ටිටි වැඩි කර කරගෙන ගින්නොත් ඔයාගේ මේ මාසෙට තියෙන අයිටම් 324ක් විකිනේ ඔයාට තියෙන කැපැසිටි එක නැති වෙනවා ඉතින් අර මගේ දැන් මේ බය කැමතුනේ 162 162 ගන්න ඒතර මට තියෙන්නේ එක ලොට් එකක් විදියට එක මේ ලිස්ටිං එකක් දාලා 162 items කියලා දානවා quantity නෙමෙයි කෙලින්ම දානවා 162 තියෙන මේකක් තමයි මේ විකුණන්නේ කියලා. එතකොට එයාට අවශ්‍ය කරන information එක මම ඊ listing හදනවා. ආයි එයාට අවශ්‍ය වෙන දවසට ආයි හදනවා. එතකොට ඒක යන්නේ eBay එකේ විකුණන එක quantity එකක් විදියට ඩොලර් 600 එක transaction එකක්. එතකොට අපි 1200 කියලා හිතුවොත් මගේ මුළු total එකම 1190 එක නැතුව. එතකොට මම item දෙකක් විකුණලා තියෙනවා 1200 එකට. එතකොට අයිටම් 324 නෙමෙයි. අන්න ඒ වගේ හිතන්නේ, ඒ වගේ වයිස්ලි හිතන්නේ. එතකොට ඔයගලන්ගේ තියෙන මේ අයිටම් ලිස්ටිං ක්වොන්ටිටි එකත් ඉතුරු වෙනවා. සෙලින් කැපැසිටි එක, සෙලින් අමවුන්ට් එක ඔයාට රීච් කරගන්න පුළුවන්. රයිට්. එතකොට ওই විදිහට හිතන්න හැම වෙලේම මං ફોકસ කරන්නම ඕන උනේ මං අර කලින් කියලා තිබ්බා મેસેજ එකක් ත්‍රූ වෙන સેલ එක කොච්චර වටිනවද කියලා. ඉතින් මේක තමයි ප්‍රයිම් එක්සැම්පල් එක මට මාපු එකක් මට පෙන්වන්න හැකියවීම ගැන මම සතුටු වෙනවා මට ඇවිල්ලා තිබ්බ එක ගැන. නැත්තම් නිකන් විදි නිකම් ඒක වෙනවා කියනවට වඩා මේක උදාහරණයක් පෙන්වන්න පුළුවන් වෙච්ච එක ගැන මම සතුටු වෙනවා. ඒක එතකොට ඕගලන්ට ලොකු බූස්ට් එකක් වෙයි, ඕගලන්ටත් මොටිවේෂන් එකක් වෙයි. ඉතින් අර ට්‍රැඩිෂනල් සේල්ස් බල බල ඉන්න නැතුව මේ වගේ තියෙන මේ වගේ ඔපචුනිටීස් හැම වෙලෙම ලං කරගන්න ට්‍රයි කරන්න. එතකොට ඔයාට නොදැනුවත්වම ඔයාට සේල්ස් එයි. නොදැනුවත්වම මේකෙන් ඉතින් මගේ ලිස්ටිං ටික මගේ දාලා තියෙනවා ප්‍රොමෝට් කරලා නැහැ. ඒව පරණ වෙලා හොඳට කීවර්ඩ්ස් දාලා ඒව අප් වෙලා තියෙන නිසා තමයි මේ වගේ රිසල්ට්ස් වලට යන්නේ. ඉතින් මගේ අයිටම් මේ කරන අයිටම් එක සිමිලර් අයිටම්ස් ඕන තරම් තියෙනවා. නැතුව නෙමෙයි. ඉතින් හැබැයි මම මගේ මිලක්ති තියාගෙන තියෙන මේ මිලට පමණයි මම දෙන්නේ. මම එතනින් බල්ක් පර්චේස් එකේදී පමණයි මම මේක මේ නෙගෝෂিয়েට් කරන්නේ. ඉතින් මට එවනවා වගේ මේ සෙල්ල මේ බය තව කාට හරි යවන්න ඇති. යවලා තියලා බලන්න. ඉතින් හොඳම ඩීල් එක මගෙන් වෙන්නේ. හැබැයි මම ඩවුන් ටු අර්ත් එකක් තමයි දුන්නේ. කෝස්ට් එක ලොකු මේකකුත් නෙමෙයි, අඩුවටම ගියෙත් නෑ. මට යන්න පුළුවන් තා මට්ටම තියෙනවා. මේ මට්ටම විතරයි මම මේක මේ තියාගෙන ඉන්නේ. එතනින් එහාට ගියේ නෑ. මොකද ගොඩාක් ෆොරිනර්ස් ලා චීප් වෙන්න කැමති නෑ. ඒගොල්ලෝ අඩු ප්‍රමාණයට ගන්න කැමති නෑ. ඒකේ මිලක් තියෙනවා නම් හරි මිල අපි දුන්නොත් අපිට ගන්න පුළුවන්. රයිට්. එතකොට ඔය විදිහට මේ හැම મેસેජ් එකක්ම කියවන්න મેસેජ් එකක්වත් අතාරින්න එපා. ඒ મેસેජස් වල තියෙන ඉම්පෝටන්ස් එක ඔයාට දැන් මේක බැලුවම තේරෙන්නේ නැති. ඉතින් සමහර වෙලාවට ඔයාට મેસેජ් එකට රිප්ලයි කරගන්න තේරුන්නේ නැතුණ මොන හරි ඉෂුව එකක් වුණොත් මට කියන්න. FB page එක through මට එවන්න. මම ඔයාගේ inquiry එක එවපු මේකම මට පුළුවන් විදිහට මම reply එකක් දෙන්නම්. එතකොට මේ විදිහටම reply කියවන්න. ඔයාට ඒක නැති වෙන්න යන්න දෙන්න එපා. අපු sales opportunity එක ඒක තියාගන්න. ඒක achieve කරගන්න. ඒකට උදව් කරන්නම් මම මේ වගේ දෙයක් ආවොත් හදිසි වෙන්න යන්න එපා. ඔයාගේ තියෙන time frame එක තියාගෙන තමයි මේක කරන්න ඕන. හැබැයි පරක්කු වෙන්නත් එපා. පැය 24ක් ඇතුළත reply කරන්න හොඳටම ඇති. ඉතින් miss වෙලා තිබ්බනම් video එක අර greet and treat එකයි message
message through sales එන එකයි පොඩක් පිටිපස්සට ගිහිල්ලා බලන්න ඒ videos වලින් ඔයාලට ලොකු දැනුමක් ගන්න පුළුවන් වෙයි. තව එකක් කියන්න තියෙනවා ගොඩාක් කට්ටිය messages එවනවා page එකට ඇවිල්ලා inquiry එකක් කිව්වොත් මම inquiry කිව්වොත් මම කියනවා මේකේ video එකක් තියෙනවා කියලා. ඉතින් ගොඩාක් කට්ටිය පුරුදුලා දිනන link එක ඉල්ලන්න. ඇත්තටම මේක 100 ගන්න videos තියෙනවා මටත් සමහරවිට අමතකයි මොකද්ද කියලා පොඩ්ඩක් ගිහිල්ලා බලුවොත් ඒක හොයා ගන්න පුළුවන්. ඉතින් මේ ඔක්කොම free තියෙන්නේ. ඉතින් free තියෙන දේ හොයා ගන්න පොඩ්ඩක් වහන්සි වෙන්න. එතකොට ඔයාට ඔයාටම වටිනාකමක් ලැබෙයි. තව videos ටික හිතන් හම්බු වෙයි එතකොට. Right, එහෙනම් ගිහිල්ලා එන්නම්. Good luck. Think wisely, don't work hard, work smart. Happy selling. Please subscribe my channel. අපි sister channel එක තියෙනවා epals hub එකත් subscribe කරන්න. FB එක through හැමදාම හැම මොහොතම කියනවා වගේ ඕනම inquiry එකක් එවන්න. ඒකට පුළුවන් විදිහට ඒකට support එකක් දෙන්න. ගොඩක් basic inquiries එවන්න එපා. සමහර ඒවා තියෙනවා බොහොම basic inquiries. ඉතින් ඒවට වැය කරන කාලය සම්බන්ධව පොඩ්ඩක් හිතන්නත් වෙනවා. ඒ වගේ දේවල් අහන්නත් ඇයි කියලා. ඉතින් ඒවට ගොඩාක් උත්තර මේ channel එකේ තියෙනවා. channel එකේ නැති දෙයක් යුනික් දෙයක් අහන්න එතකොට මටත් ආසිතේ ඒක කියලා දෙන්න. තව කෙනෙක්ටත් ඒක share කරන්න පුළුවන්. ඉතින් තව community එකක් බිහි වෙලා තියෙනවා. මේක follow කරන කට්ටිය ඉන්නවා. ඒගොල්ලෝ එතනින් එහාට තව කියලා දෙනවා. අන්න ඒ වගේ දේවල් තමයි කරන්න ඕනේ. ඉතින් basic දේවල් බලනකොට වඩා ටිකක් advanced දෙයක් ඉගෙන ගන්න හැම වෙලෙම try කරන්න. බේසික් දේවල් ගැන තියෙන ඉන්ෆර්මේෂන් බිගින කෙනෙක්ට තියෙන ඉන්ෆර්මේෂන් වෙනම ප්ලේලිස්ට් එකක් තියෙනවා. ඒ ප්ලේලිස්ට් එක බලන්නේ ඒක ෆලෝ කරොත් නම් මේක 100ට 60ක් 70ක් දුරට ඔයාට තේරෙයි මොකද්ද මේ ඩ්‍රොප් ෂිපින් කොහොමද කරන්නේ කියලා. ඊට අමතරව වෙන ගොඩාක්ම ප්‍රශ්න වලට ගොඩාක්ම ගයිඩන්ස් ගොඩාක් තියෙනවා මේ channel එකේ. channel එක refer කරන්න ඒ තව කෙනෙක් ඉන්නවනේ එයාටත් කියන්න බලන්න කියලා. ඉතින් කොහොම හරි ලංකාවට පුලුවන් තරම් හොඳ community එකක් build කරන්න try කරන්න ඕන dropshippers ලගේ direct shipping කරන අයගේ. ඉතින් ඒකට තියෙන guidance එක තමයි epals channel එකෙන් හැමදාමත් හම්බ වෙන්නේ. ඉතින් ඕනම කෙනෙක්ට අවශ්‍ය ඕනම වෙලාවක channel එකෙන් තියෙන සහයෝගයයි page එකෙන් තියෙන සහයෝගය මගෙන් තියෙන සහයෝගයයි තිබෙනවා. ඉතින් ඒත් ඔක්කොම තියාගෙන comfortably හරියට කරන්න වැඩියට කරන්න එපා. හරියට කරොත් මේක achieve කරන්න බැරි දෙයක් නෙමෙයි. හොඳට achieve කරන්න පුළුවන්. Right, එහෙනම් ගිහින් එන්න bring more dollars to Sri Lanka. Happy selling.